Right, well, we are going to start our simple and practical English program, which is very useful for you for your day-to-day uses. ඔබ එදිනෙදා ජීවිතයේ භාවිතයන් සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වන සරල සහ ප්‍රායෝගිකම ඉංග්‍රීසි පාඩම් පෙළක තවත් අදියරකටයි මේ අප සූදානම් වෙන්නේ. මොකද අපි වෙන ගීතයකට යමු. දැන් මේ පාටිය කරන්නේ අපි සූදානම් වෙන්නේ. මේ පාටිය පටන් ගන්න කලින් දැන් මගේ යුතුයකමක් තියෙනවා. මම ඉංග්‍රීසි සර් කෙනෙක් නිසා මේගොල්ලෝ කව පන්තිය හොම්ම කරලා දාන්න කියලා. ඉතින් පොඩ්ඩක් පාටිය පටන් ගන්න කලින් වයින් ග්ලාසස් ඔක්කොම පුරවගෙන මුලින්ම අපි ක්ලාස් එක කරලා ඉන්න යන්නේ. We are going to enjoy. අද අපි enjoy කරන්න යන්නේ. We are going to party. කිව්වහම කවුසිය උත්තරේ? We are going to party කියන එකේ party කියන්නේ ක්‍රියාපදයක්ද නාමපදයක්ද? ක්‍රියාපදයක්. To වලට පස්සේ ඉංග්‍රීසි භාෂාවේ වැඩිපුර වෙන්නේ ක්‍රියාපද. To go, to come, to do, to think. එහෙනම් we are going to party කියන එකේ to කියන්නේ මේ party කියන්නේ ක්‍රියාපදයක්. Party දානවට ක්‍රියාපදය party. Party. Party දානවට ක්‍රියාපදය party. Party. පොඩි ගීතයකට යමු. මොකද අපි සිංහල එකක් කියමු කියලා මන්නම් කියන්නේ. We are going to sing a Sinhala song. Going to sing කියොත් ගායනා කරන්න යනවා. අපි ගීතයක් ගායනා කරන්න යන්නේ. We are going to sing. අර 2 ඇහෙනකොට එදෙන්ට දාන්නේ මොකද්ද? ක්‍රියාපදයක්. ඉතින් අපි එහෙනම් සිංහල ගීතයක් ගායනා කරන්න. නෙල්ක දැන් සිංහල ගීතේ මෙවර අපි බලාපොරොත්තු වෙනවා අපේ රමින්දුගේ. රමින්දු මොකද්ද ගායනා කරන ගීතය අපි? මල් පිට සින්දුවක්. මල් වලට මම බොහොම කැමති. එහෙනම් අපරාග මල් පිට මල් සලන දිගු මාතේ දිය මත පිය තබන් ඉන එන මොමේ ඉගිනලු වට වශිවි අත්තර නගයි දුරුපත් පවා අත්තර නගයි දුරුපත් වගේ සින්දුවක් ඇහුවාම ඉංග්‍රීසියෙන් අපි කියනවා සාමාන්‍යයෙන් we really enjoyed it කියලා. දැන් අතීත කාල වාක්‍යයක් කිය. දැන් මේ පාටිය අතරතුර අපි ඉංග්‍රීසිත් උගන්වනවා. We really enjoyed. අපි ඇත්තටම enjoy කළා. We really enjoyed. We really enjoyed. We really enjoyed. දැන් ෆිල්ම් එකක් බැලුවොත් එහෙම අපිට කියන්න පුළුවන් මම ඇත්තට මේ ෆිල්මේ රසවින්ද කියලා. I really enjoyed. Enjoyed. ඉඩ් එක දාන්න. I really enjoyed. මෙතනට කියන්න පුළුවන් දැන් අතීත කාල අමාරු නම් දැන් පාටියකට එහෙම ගියාම කවුරු හරි සිං කරාම අපි නැග්ගල කියන්න ඕන I really like it. I really like it. Really like it. Really like it. Really දාන්නේ කොහෙදද? Really දාන්නේ කොහෙදද? ක්‍රියාපදයේ මුලින්. ක්‍රියාපදයේ මුලින්. Really දාන්නේ කොහෙදද? ක්‍රියාපදයේ මුලින්. පාටියකේ වා කෙල්ලෙක් දාගෙන ලස්සන සාරි කියලා. ඒක කොහොමද ආගේ මම ඇත්තටම කැමති වාලු. I really like you. දැන් බලන්න මම ඇත්තටම ඔයාට ආදරෙයි කියලා ක්‍රියාපදේ love. I really love you. මම ඔයාට ඇත්තටම ආදරෙයි. I really love you. මෙලි කොහොමද කියන්නේ මම ඇත්තටම මේකට ආසයි කියලා වචන වලින් කියනවනම් I really love it. එතන කියන්නේ ආදරේ කියලා නෙමෙයි ආසයි කියලා. I really love it. හරි අපි දැන් ඉදිරියට යමු. අපි කතා කරන්නේ මේ පාටි වලට සම්බන්ධ වචන මාලාව. ඒ වගේම දැන් මම කැමති පාටි දාන්න ඒ වගේ වචන
දැන් පාටියකට යනකොට අපි ගොඩක් වෙලාවට කතා කරන වචන තියෙනවා, ලස්සනට ඇඳලා ඉන්න කෙනෙක් දැක්කොත් අපි කියන ඔයාගේ පෙනුම හරි ලස්සනයි කියලා. පෙනුම ගැන කතා කරන ඉංග්‍රීසි වචනේ look, LOOK. දැන් පිරිමි කෙනෙක් නම් අපි කියන්න ඕනේ you look handsome කියලා. You look handsome. Handsome. Look handsome. Look handsome. Look handsome. ඒ වගේම ගැහණු කෙනෙකුට අපි කියනවා ඔයා ලස්සනයි කියලා. වඩා ලස්සන නැඳන් හිටියොත් අපි කොහොමද කියන්නේ? You look gorgeous. You look gorgeous. 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 Oh, you look gorgeous. දැන් කඩවසම් කොල්ලෙකුට අපිට ආමන්ත්‍රණය කරන්නත් පුළුවන් hi handsome කියලා. Hi handsome. කොහොමද කඩවසම් කොල්ලෝ? Hi handsome. Hi handsome. Hi handsome. ඒ වගේම ලස්සන කෙල්ලෙක් එහෙම මේ ආවොත් එහෙම පාටි එකට අපිට කතා කරන්න පුළුවන්, ආමන්ත්‍රණය කරන්න පුළුවන් ඒ වචනේ. ලස්සන කෙල්ලේ. Hi gorgeous. Hi gorgeous කියලා කතා කරන්න පුළුවන්. I am dying කියලා උගන්වපු වාක්‍ය රටාව. මම කිව්වා dying කියලා කියන්නේ ගොඩක් ආසාවෙන් ඉන්නවා කියන එක. DYING. අපි කිව්වොත් මම ගොඩක් ආසාවෙන් ඉන්නවා මැරෙන්න. මම ගොඩක් ආසාවෙන් ඉන්නවා මැරෙන්න. I am dying to die. I am dying කියලා කියන්නේ මම ගොඩක් ආසාවෙන් ඉන්නවා කියන එක. එතකොට අර මැරෙනවට ක්‍රියාපදයෙන් අපි ගොඩක් ආසාවෙන් ඉන්නවා කියන අදහසත් ගන්නවා. එතකොට I am dying කියන වාක්‍ය අපි ගත්තොත් මම ගොඩක් ආසාවෙන් ඉන්නවා DYING. මම ගොඩක් ආසාවෙන් ඉන්නවා මැරෙන්න. I am dying to die. මොකක් හරි කාගේ හරි මොන හරි ගෲප් එකක් තියෙනවා, මේ මියුසික් ගෲප් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඒගොල්ලන්ගේ මොන හරි වැඩසටහනක් තියෙනවා. හරි ආසාවෙන් ඉන්නවා අත් එක join වෙන්න. කොහොමද කියන්නේ? I am dying to join with your music band. I am dying to join with your music band. channel එක අනිවාර්යෙන් subscribe කරලා තියන්න, notification bell click කරන්න. wish you all the best.